දිරි හාවනාවට ගෞරවේ මහිමය දෙවන්න න්ට දෙමින් වසරින් වසර විවිධ වූ තේමාවන් ඒ වසරට එකතු කිරීම සෑම රටකම පාහේ ප්‍රචලිත කරුණක් මෙලෙස දෙදහස් හත වසර දකුණු කොරියාව අපූරු තේමාවක් භාවිතා කලා රැවැටිලි කාරව ජීවත්වීමේ වසර ලෙසට නම් කරමින් ව්‍යාජ උගතුන් සහ දූෂිත දේශපාලලාත්ඥයින් හේතු කොටගෙන රටපුරා පැතිරගිය විවිධ කටකතා මෙයට හේතු පාදක වූවා කෙ එම වසර හැඳින්වීමට සුදුසු පදයක් ලෙස මහච්චාරයෙවරුන් තුන් සය හතලිස් දෙනකු යොදාගෙන කරනලාද සමීක්ෂණයකින් ජාගී ගී ඉන් හෙවත් තමන්වත් අන් අයවත් රැබටීම යන වචනය චීන බසියන් තෝරාගනු ලැබුවා. පැවැටිලි කාරකම ගැන එවැනි තොරතුරු ඇසීමෙන් අප පුදුමයට පත්වන්නේ නැහැ පවුල් තුමාන් දෙකතිමෝති තුනේ දහතුුණන තුළ මෙසේ පවසාතිබෙනවා නපුර නුෂ්‍යයෝත් ්‍රැවැටිලි කාරයොත් රවටමින්ද රැවටමින්ද වඩ නරක්වා. නොය රැවටීම යනු බොරුව සත්‍ය ලෙස විශ්වාස කිරීමට අන් අය පෙළඹවීමත් වරද නිවැරදි දේ ලෙස පිළිගැනීම අත්්‍යය රැවටීමට එරෙහිව අපටද ඇති ආරක්ෂාව වන්නේ දේව වචනයමයි. මන්ද දෙකතිමෝති තුනේ දාසට අනුව දේවානු භහාවෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ටකම ගැන ගුරුකම් දීමටත් ප්‍රෝජනවාතුව තිබේ හික්මවීම යනු වැරදි නිවරදි කරවීමයි. ගුරුකම් දීම යනු නිවරදිදේ ඉගැන්වීමයි. දේව වචනය අපට වැරදි පෙන්වා දෙන අතර. එය අපට නිවරදිදේ කිරීමට මඟ පෙන්වයි. වසලින් වසර නොව දයිනිකව අපගේ අධිෂ්ඨානය විය යුත්තේ දෙවිඳුන් සහ අන් අය ඉදිරිෙහි නිවරදිව හැසිරීමත් සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටීමත් පිරිසිදු හා අවංක සිතින්, එසේ වනවිට අපටත් අන් අයතත් එය ආශිර්වාදයක් වනු ඇත.